අයිබෝවන් සමට කලින් සත්‍ය හරයටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ආර්ථිකයේ සුදුසු සංපාලනය කළා නම් රටට මේ කල යන්නේ නැහැ මහා බැංකුව අධිපති නන්දලාල් කියයි ක්ෂණික කෑමවල මිල ඉහළයි දරුවන්ගේ බෝනවන රෝග අඩුවේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස කියයි හැට පැනපු 76 දෙනයි 80ට වැඩි 6 දෙනයි වයසට ගිය අය genut මෙහෙම වැඩ ගන්න එකම රට මේ අපොච්චිලට පිනක් දහමක් කරගන්න ඉඩ දෙන්න අද ටෙලිවැකියෙන් මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය සුදුස්සාට සුදුසු තැන ලැබුණේ නැති බැවින් ආර්ථික අර්බුදයේ මෙතරම් උඩුදුවා ඇති බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා ඒ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් වසර 4ක කාලයක් සඳහා ලබා ගැනීම වෙනුවෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවලට එළඹුණා. ඒ පසුගිය සැප්තැම්බර් මුල් භාගයේදී අදාළ ණය මුදල ලබා ගැනීමට නම් මෙරට ණය හිමි පාර්ශව සමග ණය ප්‍රතිව්‍යුහ ගත කළ යුතු බවට අවධානය යොමු වුණා. ඒ අනුව අදාළ සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙනවා. අදාළ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් මෙරට ණය හිමි පාර්ශව ලෙස කටයුතු කරන චීනය ඉන්දියාව සහ ජපානය මෙතෙක් ස්ථීර ලෙස එකඟතාවය පළ කර නැහැ. මේ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල මෙරටට ලැබීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට ඉඟි පළවනවා. කෙසේ වෙතත් මෙම ණය මුදල ලැබීම ප්‍රමාද වුවහොත් රටේ ආර්ථිකය තවදුරටත් අර්බුදයකට යනු ඇති බවයි මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. සුදුසාට සුදුසු තැන ලැබුණේ නැති බැවින් රටේ ආර්ථිකය මෙතරම් අර්බුදයකට පත්ව ඇති බවයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ. රටක ආර්ථික මෙහෙයවීම අය තීරණ ගන්න ප්‍රතිපත්ති ගන්න ජනසාකාරයක නියමාකාරයට දක්ෂකම ඇති සුදුසු කෙනෙක් ඒ ස්ථානවල කාලයක් තිස්සේ ක්‍රියා කරන යනවා නම් මම හිතන්නේ අපි මේ තත්ත්වයට පත් නොවෙන්න තිබුණා. එහෙම නැතුව සුදුසාට සුසන් නොලබෙන දක්ෂයාට දක්ෂකම් අනුව තරංකාරීව ඉදිරියට යන්න බැරි සමාජයක ක්‍රීඩාවද දේශපාලනද ආර්ථික මෙහෙම කිසිම තැනක ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපි ඉන්නේ තාම අමාරු කාලේ. ආර්ථික අර්බුදයකින් ගොඩ එන්න එක පහසු නැහැ. යම්කිසි අමාරු තීරණ ගන්න වෙනවා. ඒක ජනප්‍රිය තීරණ නොවේ. ජනප්‍රිය නොවන අමාරු තීරණ ගත්තාම යම්කිසි කොටසකට යම්කිසි පීඩාවක් විඳිනවා. පීඩාවක් විඳිනකොට ඒ පීඩාව තුළින් යම්කිසි ආකාරයක දෝෂාරෝපණ ඒ තීරණ ගන්නට තෙන්න පුළුවන්. නමුත් මොනතරම් දෝෂාරෝපණ ආවත් තමන් ගන්න තීරණය නිවැරදි නම් ඒක නම් කර යුතු හරිදේ. හරිදේ කිරීමේ හැකියාව සහ පන්නරය තියෙන්න ඕනේ. යම්කිසි ආකාරයක ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කරන ගන්න අය. ලබන වසර සඳහා අධ්‍යාපනයට රුපියල් බිලියන 231ක් වෙන් කර තිබෙනවා. එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 31ක වැඩිවීමක්. 2023 අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 232ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව වැටුප් නඩත්තු ඇතුළු දීමනා සඳහා රුපියල් බිලියන 184ක්ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 48ක් වශයෙන් අදාළ මුදල වෙන්වනවා. 2022 වසරේ අධ්‍යාපනයට වෙන් කළ මුදල රුපියල් බිලියන 201.9ක්. ඒ අනුව මෙවර අයවැයෙන් රුපියල් බිලියන 31ක වැඩිපුර මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කර තිබෙනවා. වැටුප් ගෙවීම් හැරුණු කොට මෙවර අයවැයෙන් සුරක්ෂා රක්ෂණාවරණය සඳහා රුපියල් මිලියන 2000ක්ද පාසල් පොත් මුද්‍රණය කර නොමිලේ බෙදා හැරීමට රුපියල් බිලියන 30ක්ද නොමිලේ පාසල් නිලැඳුම් සඳහා රුපියල් මිලියන 3500ක්ද වෙන් කර තිබෙනවා. ඊට අමතරව අධ්‍යාපනය සඳහා වෙන් කරන අනිකුත් වියදම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජාන්ත මෙලෙස අදහස් පළ කළා. දුෂ්කර ප්‍රදේශවල සිසුන් සඳහා පාවහන් ලබා දීම සඳහා මිලියන 1200ක් වෙන් කළා තිනෝ. පහේ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා මිලියන 938ක් මහපොළොස් ශිෂ්‍යාධාර සඳහා මිලියන 1725ක් පාසල් පෝෂණ ආහාර වර්ෂණන සඳහා මිලියන 19100ක් ලබන වර්ෂයට වෙන් කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පාසල් දරුවන්ගෙන් 50% රජයේ මගින් ලබා දෙන පෝෂණ වැඩසටහනට ඇතුළත් කරන්න. පෙර පාසල් ළමුන් සඳහාත් ඒ අමාත්‍යාංශයට මිලියන 1450ක් වෙන් කළා තියෙනවා. දැන් අද ඇත්ත කතා කළොත් උසස් පෙළ, සාමාන්‍ය පෙළ, පහේ ශිෂ්‍යත්වයට යන මැද පන්ති උනත් දෙමාපියෝ විඳන් කරනවා මේ රජයේ විඳන් කරන මුදලට ආසන්න සංඛ්‍යාවක් උපකාර පන්ති වලට යවන්න. ප්‍රවාහණය සඳහා එදා ගිය රුපියල් 5000 නම් අද 10000 15000 වෙලා තියෙනවා. ඒක ගණන් හදලා බැලුවොත් සම්පූර්ණයෙන්ම මේ වැය සිර්චේ යහපන අමාත්‍යාංශී විතරක් මේ පඩින අඩි වලට වෙන් වෙලා තියෙන ප්‍රමාණය බිලියන 184ක්. පළාත් සභාව ඇසීෂයේ යටතේ වෙනම යනවා. මේ ඔක්කොම එකතු කරගත්තොත් එම අධ්‍යාපනය වෙන් වෙන ගන්න බිලියන 400කට වඩා වැඩි. ඒ 400න් 85ක් යන්නේ වැටුප්
සෙස් බද්ද නිසා ඉහළ යන පාසල් පොත් සහ උපකරණ සම්බන්ධයෙන් කඩිනමින් පියවරක් ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. අභ්‍යාස පොත් නිෂ්පාදනය කිරීම සඳහා අපේ රටේ කොළ නිෂ්පාදනය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් ගේන්න වෙලා තියෙනවා. දේශනා විදේශ විනිමය අවශ්‍යයි. අභ්‍යාස පොත්වල මිල ඉහළ යෑම වළක්වන්න නම් අපි සෙස් බද්ද අයින් කරන්න ඕනේ. අභ්‍යාස පොත්වල අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේදී පාට පැන්සල්, චෝක් පෙට්ටි, කවකටු පෙට්ටි, රූලර්ස් මේ වගේ දේවල් දේශීය වශයෙන් අමුද්‍රව්‍ය යොදන්නේ නැතුව විදේශ වලින් ආනයනය කළා කරන ඒවා මගින් ඒවට සෙස් බද්ද වැටෙනව නම් අන්න එතෙන්දී නැවත මිල ඉහළ යෑමක් වෙන්න පුළුවන්. ඇයියේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා ඒවට අයං අය කරන්නේ නැහැ කියලා. නමුත් කෙසේ වෙතත් මම හෙට දිනේ මේ පිළිබඳව තහවුරු කරගෙන සෙස් බද්ද පාසල් අභ්‍යාස පොත් සඳහා උපකරණ සඳහා ඉවත් කිරීම සඳහා අවශ්‍ය පත්‍රිකා ඉදිරිපත් කිරීමට මම සූදානම් කළා තියෙනවා. මේ අතර පාසල් විභාග පැවැත්වීම ඇතුළු පාසල් වාර අවසන් කිරීම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. උසස් පෙළ විභාගය ජනවාරි 17 දක්වා කල් දාලා තිනු. පහේශිෂ්‍යත් විභාගයේ සති දෙකකට කල් දෙන්න දෙසැම්බර් මාස මුලදී අන්ති විච්චක 18 වෙනිදා දක්වා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ අප්‍රේල් තියන්න හිටපු එක තව කාල ප්‍රමාණයක් පරක් වෙන්න මේ අවුරුද්දේ දෙවැනි වාරයේ දෙසැම්බර් 2 අවසන් කළා. තුන්වැනි වාරයේ නැවත දෙසැම්බර් 5 පටන් ගන්නවා. ඉංග්‍රීසි භාෂාව භාවිතය සඳහා අපි පළවෙනි ශ්‍රේණියෙන් ආරම්භ කිරීමට ලබන අවුරුද්දේ පළවෙනි ටර්ම් එක ප්‍රාථමික අංශයේ විශේෂයෙන් එක ශ්‍රේණිය උගන්වන ගුරුවරු 13,000ක් මාස 3ක් තුල පුහුණු කළ අවසන් කරන ජාතික අධ්‍යාපන කොමිසම විසින් 2023-33 වර්ෂ 10 සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කළා තියෙනවා. ඒකට අනුගත වෙමින් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කළා තියෙන්නේ. මේකේ එක යෝජනාවක් තමයි ජාත්‍යන්තර පාසල් ඒ පාසලේ තියෙන ගුණාත්මක භාවය මැන බැලීම සඳහා ගෙන නියාමනයක් කරන්න ඒ අය අපේක්ෂා කරනවා. වසර 7කට පසු ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගසත් පත්‍රයේ ඉදිරියේදී නිකුත් කරන බවයි අමාත්‍යාංශය පවසන්නේ. ග්ලයිෆොසෙට් වල් මර්ධනය සඳහා යොදා ගැනෙනවා. 2015 වර්ෂයේදී මෙරටට ග්ලයිෆොසෙට් ගෙන්වීම තහනම් කළා. ගොවිජන සේවා මධ්‍යස්ථානවලදීම පොහොර මලු කිරා බලා නිකුත් කරන්නයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 2015 වසරේදී මෙරට වගාවන් සඳහා යොදා ගැනුණු ග්ලයිෆොසෙට් වල්නාශකයේ භාවිතය තහනම් කෙරුණා. ඉන් අනතුරුව 2018 වසරේදී තේ හා රබර් සඳහාද ග්ලයිෆොසෙට් යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒ සමග කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වගාවන්ගේ වල් මර්ධනය සඳහා කිසිදු විකල්ප ක්‍රමවේදයක් නොතිබීමෙන් බොහෝ වගාවන් විනාශයට පත්වුණා. එසේම මෙරට වගාවන්ගේ අස්වනු අඩුවීමටද එය අහිතකර ලෙසයි බලපෑම් එල්ල කළේ. කෙසේ වෙතත් පසුගිය කාල සීමාව තුළ මෙරටට තත්වෙන් බාල වූ ග්ලයිෆොසෙට් ආනයනය කර තිබෙනවා. ඒවා ඉහළ මිල ගණන් යටතේද මෙරට සෑම ප්‍රදේශයකටම අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබුණා. එම නිසා තවදුරටත් මෙම ග්ලයිෆොසෙට් තහනම පවත්වාගෙන යාම සාර්ථක නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ. ඒ අනුව 2015 වසරේ සිට මේ දක්වා වසර 7ක කාලයකට පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. යූරියා පොහොර මිලදී ගන්නා ගොවීන්ට අද සිට පොහොර මලු කිරා බැලීමෙන් අනතුරුව නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සිදුවීම පදනම් කරගනිමින්. ඒ අනුව ඉදිරියේදී යූරියා පොහොර මිලදී ගන්නා ගොවීන්ට තමන් මිලදී ගන්නා පොහොර මලු නිසි බරට තිබේද යන්න තහවුරු කරගත හැකි වෙනවා. ඒ සඳහා සහතික කළ බර කිරණ බිම් තරාදී උපයෝගී කර ගැනීමටද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අනුරාධපුර මහයිලුප්පල්ලම ශේෂ්ත්‍ර භෝග පර්යේෂණ ආයතනයේ වගා භූමි නිරීක්ෂණයට එක්ව තිබුණා. එහිදී ඔවුන් අක්කර 4000කට ආසන්න වගා භූමි නිරීක්ෂණය කළ අතර එහි දැනට පවතින යම් යම් අක්‍රමිකතා කිහිපයක්ද මාධ්‍යට අනාවරණය කළා. වගා කරලා තියෙන භූමි ප්‍රමාණය ගත්තාම බොහොම සුළු ප්‍රමාණයක් තමයි වගා කරලා තියෙන්නේ. මේ ගොවිපලේ අඹ ගස් 30-40000ක් ඇති එක ගහක ගෙඩියක්වත් තිබෙන්නේ නැහැ. මේ වගේ හරක් 200ක් විතර හිටියා. හැබැයි කිරි ලීටර 45ක් 40ක් විතර තමයි ගන්න. කුකුල්ලු නැහැ. සත්පාලන ආදර්ශ වගාවක් මොනවත් නැහැ. අපි ඇහැට දැක්කේ නැහැ මීමැසි පෙට්ටියක් තියෙනා මේකේ. අද වෙනකොට මේ මහයිලුප්පල්ලම ගොවිපල ස්වභාවික මරණයට පත් කරලා ඉවරයි. ඒ සඳහා වගකීතු නිලධාරීන් සියලු දෙනාම වග කියන්න ඕනේ. ක්ෂණික ආහාරවල මිල පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ සමග ක්ෂණික කෑම වර්ග ආහාරයට ගැනීමද අඩු වී තිබෙනවා. ක්ෂණික කෑම වර්ග ආහාරයට ගැනීම අඩු වීමත් සමග දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳ මට්ටමකට පත්ව ඇති බවයි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ප්‍රකාශ කරන්නේ. ක්ෂණික කෑම අනුභවය අවම වීමත් සමග බොනවන රෝගද පහත වැටෙමින් තිබෙනවා.
පසුගිය කාල සීමාව තුළ මෙරට වෙළඳපළේ ෂණික ආහාර වර්ගවල මිල ශීක්‍රෙන් ඉහළ ගියා. ඒ සමග ෂණික ආහාර භාවිතය අවම වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට පාසල් දරුවන් ෂණික ආහාර වලින් ඈත් වී තිබෙනවා. එසේ ෂණික ආහාර පරිභෝජනය අවම වීමත් සමග මෙරට දරුවන්ට බෝනවන රෝග වැළඳීමේ ප්‍රවණතාවයේ විශාල වශයෙන් අවම වී ඇති බව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පෙන්වා දෙනවා. මේ දිනවල දරුවන්ගේ විශේෂයෙන්ම ෂණික ආහාර රටාව වෙනස් වෙලා තියෙනවා මම හිතන්නේ මේකට හේතුව වෙලා ඇත්තේ ආර්ථික අවපාතයත් එක්ක ෂණික ආහාර මිලදී ගැනීමේ හැකියාව අඩු වීම මේක ඇත්තටම සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය අතින් අපි හිතුවා මේක හොඳ ප්‍රවණතාවයක් කියලා අපේ දරුවන්ගේ අධිබරතාවය සහ තරබාරු බව වැඩි වෙමින් තමයි පැවතුනේ ලංකාවේ පසුගිය දශක අවුරුදු 10 ඇතුළත අධිබර සහ තරබාරු බව වැඩි වෙමින් තිබුණා මේකත් එක්කම අක්වාවේ තෙල් තැන්පත් වීම සහදීවැඩියා රෝග තත්ත්වයක් වැඩි වෙමින් පවතින මේ රෝග තත්ත්ව දෙකත් එක්කම සලකලා බලනකොට අපි හිතුවා මේක හොඳ ප්‍රවණතාවයක් දරුවන්ගේ අධිබර සහ තරබාරු බව අඩු වෙමින් පවතිනවායි කියලා අපි අට පෙන්වුම් කරුවා මේ සමීක්ෂණයේදී මෙතෙන්දී ඇත්තටම විශේෂයෙන්ම දරුවන්ට හවස 4ට එහෙම නැත්නම් 10ට මේ වගේ අමතර ආහාර වේල ලබා දීමේදී අපි දැක්කා අර ඉස්සර කාලේ වාගේ බත් වේලලා ඒකෙන් බත් කුඩු හදලා ඒ විදිහට දරුවන්ට අග්ගලා වගේ හදලා දෙන තත්ත්වයක් අනිකුත් පළතුරු යුෂ ගෙදර හදලා ලබා දෙන ප්‍රවණතාවයක් අපි දැක්කා. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරවලට අර ෂණික ආහාරවලින් එළියට ගිහිල්ලා යන තත්ත්වයක් තමයි අපි තෙන්දි දැක්කේ. ඉතින් මං හිතන්නේ මේක අපි හිතනවා හොඳ ප්‍රවණතාවයක් කියලා. මේ අතර ආහාර සුරක්ෂිතතාවයේ සහ පෝෂණයේ ඉහළ නැංවීමේ අරමුණින් එළමෙන මාසයේ සිට මෙරට සෑම නිවසකම පෝෂණය පිළිබඳව දත් එක්රස් කිරීමට රජය පියවරගෙන ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා. රට කන්සාපුරයක් කරන්න කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැති බව පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වමින් ඇඹිලිපිටියේ ගිහිල්ලා බඩු මිටියක් ගෙනල්ලා තාලයකට තියාලා පොඩි සුරුට්ටුවක් උතාලා ඇඹිලිපිටියට උපහාසයට ගියාපු සින්දුවක ඔය ත්‍රෛලෝක විජයා පත්‍ර කියන එක ගංජාවලට යෙදලා තියෙන්නේ බොහොම බුද්ධිමත් විදියකට ත්‍රෛලෝක විජයා කියන්නේ තුන් ලෝකයේ ජාග්‍රහණය කළ කියන එක කංසා බීලා මත්තුන පුජ්‍යලේකුට දැනෙන්නේ තමන් ලෝකේ ලොක්කා කියලා ඒ නිසානේ මරකම් වලට සොරකම් වලට දාමරික කම් වලට යොමු වෙන්නේ ගංජා වගාවට අදාළ නීති ඉවත් කළොත් ආණ්ඩුවක් බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනයේ නෙවෙයි සත්‍ය වශයෙන්ම මහා පරිමාණ සදාචාර පරිහානියක් ඒකාන්තයෙන්ම ඇති වෙනවා මල් පෝච්චියත් වගා කරන්න පටන් ගන්නේ මේ රටේ මේ වන විට දේශීය ඖෂධ වර්ග 372ක් නිෂ්පාදනය කිරීම නැවතිලා තියෙනවා ඒ නම තින්න හේතුව ඖෂධීය අමුද්‍රව්‍ය 118ක් නැතිකම මොනවද මේ අරුම පුදුම ඩොලර් වියදම් කරලා පිටරටින් ගෙන්නන මූලද්‍රව්‍ය අරලු බුළු නෙල්ලි පත්පාඩකන් කටුවැල්පටු ඩිංකොඹ කොතන හිඹුතු වෙනිවැල් ගැට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ බලධාරීන් දන්නේ නැහැ තාම මේ ද්‍රව්‍ය ලංකාවේ වගා කරන්න පුළුවන් කියන බව මේ ද්‍රව්‍ය වගා කළ කංසා වගාවෙන් ලබන ලාභයට වඩා අති විශාල ලාභයක් ලබන්න පුළුවන්. එපමණකුත් නෙවෙයි. පුල් මුඩේ කණිජ වැලි ව්‍යාපෘතිය කළමනාකරණය කළොත් එක අවුරුද්දකට රුපියල් ට්‍රිලියන 2ක් හොයන්න පුළුවන්. වාර්ෂික අයවැයලේකනේ හිගය බිලියන 2600ක් වගේ ගාණක්. පුල් මුඩෙන් ට්‍රිලියන 2ක් අවුරුද්දකට හොයන්න පුළුවන් නම් අපේ අයවැය පරතරය සපුරාම පියව ගන්න පුළුවනි. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපි හැමෝම වයසට යනවා තරුණ කාලයේ වැඩ අරගෙන බැරි වෙනකොට මහපාරට තල්ලු කරලා දාන්න හොඳ නෑනේ නේද? Hindu දහමට අනුව ගවයින්ට පවා සලකන්නේ පූජනීය ආකාරයට. බෞද්ධ ධර්මයේ සහ Hindu ධර්මයට අනුව වයසට ගියාම ගවයින් පවා මස් මඩුවට දක්කන්නේ නෑ. ඒක තමයි අපේ සංස්කෘතිය. එහෙම අපි ඉතින් ආයේ අම්මලා තාත්තලව මහලු මඩම් වලට ගාල් කරන්නෙත් නෑනේ නේද? ඒ වගේමයි රස්සාව කරන්න දෙන්නෙත් නෑනේ. ඒ විතරක් නෙමේ ගේදර වැඩපලක්වත් ගන්නෙ නෑනේ නේද? එහෙම තමයි දෙමාපියන්ට ආදරේ දූලා පුතාලා. හරිද? ඒ වගේමයි දෙමාපියනුත්
තියෙන දෙයක් දරුවන්ට ලියලා දීලා අන්තිම කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නව නේද යන තැනකට පිනක් දහමක් කරගන්නවා අනික වය වෘද්ධ වෙනකොට මොළය හෘදේ වස්තුව විතරක් නෙවෙයි ස්නායු පවා දුර්වලෙන්ට පටන් ගන්නවා ආයේ මේ 20යි 30 තරුණියන් එක්ක දුවන්ට හැප්පෙන්න බෑ වයසට යනකොට අත්දැකීම් මහා ගොන්නක් එකතු වෙනවා ඒක ඇත්ත ඒ අත්දැකීම් පවා තරුණ පරම්පරාව එක්ක බෙදා හදාගෙන අපි යන්න ලෑස්ති වෙන්න ඕනේ මෙහෙම ලියන්නට හේතුව අපේ පාර්ලිමේන්තුව රටේ නීති හදන තැන රටට ප්‍රතිපත්ති හදන තැන රටේ මූල්‍ය පාලනේ වගකීම දරන තැන ඒ කියන්නේ දියුණු රටක් නිර්මාණයේ කුළුණු තුනම දරන්නේ පාර්ලිමේන්තුව හරිනේ දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 76 දෙනෙකුටම වයස අවුරුදු 60 පැනලා කියලා තමයි වාර්තා වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 76 දෙනෙකුටම වයස අවුරුදු 60 පැනලා සාමාන්‍යයෙන් 60 පැනනම පෙන්ෂන් යන්න ඕනේ විශ්‍රාම සොයේ සතුට විඳින්න ඕනේ මේ 60 පැනපු අයගේ දරුවන්ටත් වගකීමක් තියෙනවා නේද තමන්ට මහා විශාල ධනස්කන්ධයක් හරි හම්බ කරලා දීපු මේ තාත්තලා ටිකට යහපත් සතුටුදායක විශ්‍රාම ජීවිතයක් දෙන එක නේද ඊටත් වඩා ලොකුම වගකීම තියෙන්නේ රටවැසියන්ට මේ අපේ තාත්තලා මේ රට මේසා විශාල තැනකට ඔසවා තබන්නට මහත් මෙහෙවරක් කළාය හරිද තමන්ගේ දිව්‍ය රට වෙනුවෙන්ම කැප කරපු අය තාමත් මේ අයගෙන් වැඩ ගන්න එක හරිද එයාලා මේ රටට ඔබට මට එයාලගේ දූල පුතාලට ඇති සදාදරණීය ආදරය නිසා මේ රට තව තවත් සංවර්ධිත රාජ්‍යයක් කරන්නට ඊට කැප වෙන්න ඕනි කියලා හිතනවා ඒක ඒ උත්තරීතර සංකල්පයට අදහසට ඒ අනුූපමේ කැපකිරීමට අපි ඇත්තටම ආදරේ. ඔව් සදාකාලිකවම මේ රට මේසා විශාල සංවර්ධිත රාජ්‍යයක් කරා ඔසවා තවන්නට අවුරුදු 60ක් වෙලත් දාලා යන්නේ නැතිව නේද? මේසා විශාල සේවයක් කරන ඔබට අපි උත්තමාචාර්යේ පිරිනමනවා. ඒ වුණාට ඉතින් මේ 60 පැනපු 76 දෙනා අතර 80ට වැඩි මන්ත්‍රීන් 6 දෙනෙකුත් ඉන්නවලුනේ නේද? මොනතරම් ආදරණීය මිනිසුන්ද? වයස අවුරුදු 80 වෙදි තමන්ගේ උපන් බිම මාතෘභූමියේ ලෝකයේ අංක 1ට ඔසවා තබන්න තරම් සටන් කරන ඔවුන් සැබෑවටම ජාතික වීරයන් නෙවෙයිද මේ 80 පැනපු අය අතර ඉන්න වයෝ වෘද්ධම mantriවරයා තමයි ආර් සම්බන්ධන් ඔහුගේ වයස අවුරුදු 89ක් නේද අද ඔහුට ඇවිදින්නට බැරි තරමට වයෝ වෘද්ධයි දෙමළ ජාතිය වෙනුවෙන් පමණක් නෙවෙයි සමස්ත රටවැසියන් වෙනුවෙන් ඔහු කළ සේවයේ අනුපමයයි නේද දැන්වත් දෙවියනි ඉල්ලා අස් වෙලා අලුත් දෙමළ කොල්ලෙකුට හෝ කෙල්ලෙකුට ඔය තනතුර දෙන්නකෝ ආ මෙහෙම එකක් තියෙනවා මේ 60 පැනපු 70 පැනපු 80 පැනපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව නේද ඔය 76 දෙනාගෙන් බොහෝ දෙනෙකුට දරු මුණුබුරන් ඉන්නවා විශේෂයෙන් ආයේ නැගිටලින්ට හදන මහින්ද රාජපක්ෂ ඒ අතර ප්‍රධානයි නේද ජනාධිපති රනිල්ටත් 74යි මහින්දගේ පුතා පාර්ලිමේන්තුවේ නාමල් නේද මේසා ඉහළ තැනකට ඔබේ පවුල ඔසවා තැබු රටම සුකිත මුදිත කළ ආදරණීය අප්පච්චි මහින්දගෙන් සහ ඔබේ අංකල්ගෙන් තවත් වැඩ ගන්න එක හොඳ මදි නේද නාමල් ආ ජනාධිපති කම හරි අගමැති කම හරි දීලම යන්නකො මගේ අප්පච්චි හරි අංකල් රනිල් හරි කියන එක හොඳ මදිනේ නේද නාමල් ඒ නිසා හොඳ යහපත් පුතෙක් හැටියට මේ දෙන්නටම විශ්‍රාමයන්ට කියන්න හොඳේ මං හිතන්නේ නෑ ඒක හරි අමාරුයි නේද නාමල් කිව්වත් ඉතින් මහින්ද හරි අංකල් රනිල් හරි ඔය ඉන්න ඉතිරි 60 පැනපු අය හරි මේක දාලයයි කියලා හිතන්න අමාරුයි නේද දැන් ඉතින් ඒක හරියට අර මේ පැණි හැලියේ වැටුණු ඇඹලයාගේ වගේ ඒකේ රහ දන්නේ ඒගොල්ලෝනේ දැන් ඇත්තටම 60 පැනපු 70 පැනපු 80 පැනපු අයව මෙතනට ගෙනල්ලා අතහරින්නේ කවුද අපිනේ ඔවුනේ රටවැසි අපිනේ නේද දැන් එයාලගේ දරුව මොනවා කළත් අපිට කමක් නැහැ අපි රටවැසියෝ හැටියට දැන්වත් මානුෂීය වෙමු නේද ආ මානුෂීය වෙමු ඒ අයට සැපවත් විශ්‍රාම දිවියක් ලබා දෙමු හරි පුංචි වැඩයි කරන්න තියෙන්නේ ඔවුනේ මේ පාර කතරේ ගහන්නේ නැතුව ඉමු ඈ මේ අය අපට රටට ආදරය නිසා ආපහු නැගිටලා හරි අමාරුවෙන් හරි රට හදන්න මේ රට තියෙන තැනින් තවත් ඉහළට ඔසවා තබන්නට ඒවි නේද ඒ වුණාට ඒ වැඩේ කරගන්න එක පවුනේ නේද පවු නැද්ද ඔව් වය වෘද්ධ අම්මලා තාත්තලාට කියලා ගෙවල් දොරවල් අතු ගා ගන්න එක හරි හම්බ කරගෙන කන එක හොඳ මදි ඒ නිසා ඊළඟ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම මේ අයව විශ්‍රාම යවලා ඒ අයට යහපත් විශ්‍රාම ජීවිතයක් ලබා දෙමු කියලා අද ටෙලිවිෂන් බලන ඔබ සියලු දෙනාටම මතක් කරනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලු වලට විසඳුම් ලබා දීමයි ජනාධිපතිවරයාගේ එම සංචාරයේ අරමුණ වී ඇත්තේ.
මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමුවෙන්ම මන්නාරම ඕලන්දු කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලුවා. මේක බංගලාව විදියට පාවිච්චි කරලා තියෙනවා. මේ ටික Thank you. අනතුරුව නඩුකුඩා දේවර ගමානේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා දේවර ප්‍රජාව සමග සුහද කතා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා සිටියා. නඩුකුඩා දේවර ගමානේ වැසියන් මුහුණ දී ඇති ගැටලු රසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳව කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා. මන්නාරම සුළන් බලාගාරයේ අධිකරණ ප්‍රදේශයේද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සුළන් බලාගාරයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලුව අතර බලාගාර ප්‍රදේශයේ ජනතා ගැටලු විමසා තාරුණ්‍ය කේන්ද්‍ර කර ගනිමින් අලුත් රටාවකට රට පාලනය කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල් මාෂල් සරත් ෆොන්සේකා පවසන්නේ දේශපාලඥයින්ගේ බොරුවලට රැවටීම නතර කළ යුතු බවයි. ඒ සමග විහිදුම් බලගනේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට ඊයේ දින එක්වෙමිනුයි. සමගී විහිදුම් බලකනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව පැවැත්ුණා. ඒ සමගී ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අපි අදහස් කරනවා පළවෙනි වසර කිහිපය තුළ ශ්‍රී ලාංකීය ව්‍යවසායකින්ට දැවැන්ත දිරියක් ශක්තියක් උත්තේජකයක් ලබා දෙන්න. දැනට ඉන්න ව්‍යවසායකින්ට අමතරව ලක්ෂ ගණනින් තාරුණ්‍යයේ කේන්ද්‍ර කරගත් අලුත් ව්‍යවසායක පරපුරක් අපි බිහි කරනවා සුබ සාධන රාජ්‍යයේ වැදගත්ම අංශවල බාහිරකාරත්වය සෞඛ්‍ය ශාස්ත්‍රය අධ්‍යාපන ශාස්ත්‍රය යොවුන් ඔබට අපි බාර කරනවා අපේ රටේ ව්‍යවස්ථාව තුල පරිච්ඡේද ගණනාවක් තිබෙනවා ලීසින් වෙනස් කරන්නට බැරි මම වගකීමෙන් ඔබ සියලු දෙනාටම කියනවා තාරුණ්‍යයට අයිතිවාසිකම් තිබෙනවා අයිතිං තිබෙනවා ඒ වගේම වගකීම් තියෙනවා මේ දෙකම අපි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොවෙනස් කළ හැකි පරිච්ඡේදයට එන්ට්‍රෙන්ච් ක්ලෝස් එකකට ඇතුළත් කරලා තාරුණ්‍ය කේන්ද්‍ර කරගෙන රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන අලුත් රටාවකට අපි අනිවාර්යෙන්ම මුල පුරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔයගොල්ලෝ දන්නවා දූෂිත දේශපාලන සංස්කෘතිය මේ රටේ වර්තමානයේ මොකද්ද පවතින දේශපාලන සංස්කෘතිය කියලා. ඒකේ කොටස්කාරයක් වීම ගැන ඇත්තටම මම ඇත්තම කියනවා නම් මට පොඩි ලැජ්ජාවක් තියෙනවා. ඒකන්දතයි මම හැම වෙලේම කතා කරන්න පුළුවන් තරම් මම දන්නවා ඒ කතා කරන එකට හුඟක් අය කැමති නැහැ හුඟක් අය ඒ කතාව එච්චර අහන්න කැමති මිහිරි කතාවක් නෙවෙයි නමුත් ඇත්ත කතා කරන්න ඕනේ ඇත්ත තියත්තයි දූෂිත දේශපාලන සංස්කෘතිය හරහා ජනතාව රවට්ටලා බලේ රැඳෙන්න පුළුවන් ක්‍රමවේදයක් රටේ නිර්මාණය වෙලා තියෙනවා ඔයගොල්ලන්ට ලබා දෙන හුඟක් දේවල් ඔයගොල්ලන්ගේම දේවල් ඔයගොල්ලන්ගේම හොරකම් කරගෙන ආපහු ඔයගොල්ලන්ට බෙදනවා වර්තමානයේ මේ රටේ දේශපාලන බලවේගයේ ප්‍රබලයක් වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි පසිප්පු පෙරන්න ඕනේ ලේසියෙන් කරන්න පුළුවන් වෘත්තිය. පොලිසිය වයිසීලටත් පොඩ්ඩක් පගාවක් දෙන්න වෙන එක විතරයි කරන් තියෙන්නේ. කසිප්පු පෙරලා ඉක්මනට කෝටිපතියෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔයගොල්ලෝ තරුණ තරුණිය හැටියට මේක වෙනස් කරන්න ඕනේ. දේශපාලනඥයන්ට රැවටෙන එක නවත්තන්න. දේශපාලනඥයා එයාගේ යුතුයකම ඉෂ්ට කරනවාද කියලා බලන්න. උගත් තුන පළියට, උපාධි තුන පළියට දේශපාලනඥයෙක් වෙන්න බෑ හොඳ. රටක් ගොඩනගන්න නම් අනිවාර්යයෙන්ම බුද්ධිමත් දේශපාලනඥයෙක් වෙන්න ඕනේ. බුද්ධිමත් වීම හරහා කැපවීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දේශපාලනඥයව ගත්තම අද අපේ රටේ මම හිතන්නේ දැක්මක් තියෙන දේශපාලනඥයෝ ඉන්නේ 15%ක් විතර. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. මෙතන සිට සියත කතුවැකිය සමගින් ඔබට එක්විය හැකියි.